උණුසුම් පුවත් එසැනින් ඔබ වෙත අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දින 5ක් පුරාවට අඩි 80ක් ගැඹුරු නලින්දක සිර වී සිටි ආබාධිත දරුවාට සිදු වූ දේ. ඉන්දියාවේ ජිතස්ග්‍රාහ් ගම්මානයේ අනාරක්ෂිත නලින්දකට ඇද වැටි සිර වී සිටි දරුවෙක් නිරුපද්‍රිතව ගොඩට ගැනීමට හැකි වී තිබෙනවා. ඒ දින 5ක් පුරා සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුයි. එකලොස් හැවිරිදි රාහුල් සාහුනම් ශ්‍රවණාබාධයකින් පෙළෙන මෙම දරුවා චිතස්ග්‍රාහ් ගම්මානයේ සිය ගෙවත්තේ පිහිටි මෙම නලදින්දට ඇද වැටී තිබුණේ ඉකුත් 10 වෙනිදායි. දරුවා අතුරුදහන් බවට මව්පියන්ට හැඟී යාමත් සමග සිදු කළ සෝදිසියකදී ඔහු නලදින්දට ඇද වැටී ඇති බවට දැක ඇත්තේ දරුවා හඬා වැළපෙන ශබ්ද ඇසීමත් සමගයි. ඒ අනුව ඉන්දියා ජාතික ආපදා ප්‍රතිචාර බලකාය විසින් දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. එහිදී අනාවරණයේ වූයේ නලනිඳ තුළ දරුවා අඩි 80ක පමණ ගැඹුරක සිර වී ඇති බවයි. පසුව නලනිඳට සමාන්තරව තවත් කුහරයක් කැණීම් කර ඒ හරහා දරුවා මුදා ගැනීමටයි මෙහෙයුම් දියත් කෙරුණේ. ඒ අතර වාරයේ දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ දියර ආහාර බටයක් මගින් වෛද්‍යවරුන් ලබා දී තිබුණා. දින 5ක් පුරා සිදු කළ මෙම අඛණ්ඩ මෙහෙයුම සඳහා 300කට අධික පිරිසක් සහභාගී වුණා. දරුවා රැඳී සිටි ස්ථානයට සාර්ථකව ළඟා වූ ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් ඊයේ දරුවා නිරුපද්‍රිතව මුදාගත්තේ මෙලෙසින්. මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඉන්දියාව තුළ දරුවන් නලලින් තුළට ඇදවැටීමේ සිද්ධීන් වාර්තා වූ අතර එම මුදා ගැනීමේ මෙහෙයුම්වලදී දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූයේ නැහැ.